මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ හිසකෙස් යනවා නම් නවත්ත ගන්න හිසකෙස් සඳහා ප්‍රාණය දෙන රිවයිටිස් කාන්තාවන් වන අපි හැමදාම කැමති ලස්සනට ඉන්න සුන්දරව ඉන්න හැබැයි තියෙන ලොකුම ප්‍රශ්නේ මූණට අපි කතරම් ආලේපන භාවිතා කරලා අපි ලස්සන උනත් සුන්දර උනත් ඒ ලස්සන දෙගුණ තෙගුණ වෙන්න අපිට තියෙන ලොකුම සිහිනය තමයි නිරෝගිමත් දිගු කෙස් කලඹක් කියලා කියන්නේ පිරිපුන් කෙස් කලඹක් කියලා කියන්නේ සමහර වෙලාවට කෙස් කලඹක් කියන්නේ ආභරණයක් කියලා කිව්වොත් මම නිවැරදි ඒ සුන්දරත්වය තව දුරටත් ඉතමත් හොඳින් උපමට්ටම් වෙන්න අපිට කොණ්ඩය නැතම අපේ කෙස් කලඹ කතරම් වැදගත් වෙනවාද කියන එක අපි දැන් හොඳ ආකාරවම දන්නවා. මොකද අපි මේ කොණ්ඩේ තියෙන ඝනත්වය තියාගන්න මේ කොණ්ඩේ තියෙන ශක්තිමත් භාවය තියාගන්න අපිට කතරම් වියදම් කරන්න සිද්ධ වෙලාද? අපි කොච්චර අපහසුතාවයට පත් වෙලාද? අපේ මේ තියෙන කොණ්ඩේ පරිස්සම් කරගන්න. ඉතින් ඒකට හොඳම විසඳුම ඔබට ලබා දෙනවා කියන කාරණාව ඔබ දන්නවා. ඉතින් අද දවසේදීත් අපි ඒ ගැන කතා කරන්නට සූදානම් වෙනවා. විශේෂයෙන්ම සඳහන් කරනකොට ලෝකයේ පුරා රටවල් 32කට අධික ප්‍රමාණයක් තුල මානව සුවතාවය තේමාව කරගෙන තමයි ඔවුන් හැමදාමත් ඔබ වෙනුවෙන් මේ කාර්යය සිද්ධ කරන්නට සූදානම් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම මෙගා ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ වෙළඳපළට විශේෂයෙන්ම නිෂ්පාදන තිලින කරද්දී ඉතමත් හොඳින් හොයලා බලලා එහි අන්තර්ගතය ගැන සලකලා බලලා මේ අන්තර්ගතයෙන් ඔබට ලැබෙන ගුණාත්මක ප්‍රතිඵල ගැන කතා බහ කරලා තමයි ඔවුන් නිෂ්පාදනයක් තෝරා ගන්නෙ විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කළ නිෂ්පාදන තමයි ඔවුන් තෝරා ගන්නට සූදානම් වෙලා තියෙන්නේ. එතනදී හිසකෙස් සඳහා ප්‍රාණය දෙන රිවයිටිස් ගැන හැමදාමත් වගේ අද දවසේදීත් අපි ඔබත් එක්ක කතා බහ කරන්නටයි සූදානම් වෙන්නේ. රූපලාවන්‍ය ශ්‍රේෂ්ත්‍රය ගැන කතා කරනකොට රූපලාවන්‍ය ශ්‍රේෂ්ත්‍රයේ උපදේශක කාවක් විදිහට කටයුතු කරනවා කියලා කියන්නේ ඒක ඉතාමත් හොඳ කාරණාවක්. මොකද රූපලාවන්‍ය ශ්‍රේෂ්ත්‍රයේ අපි හැමෝම කැමතින ඉදිරියට යන රූපලාවන්‍ය ශ්‍රේෂ්ත්‍රයේ උපදේශිකාවක් විදිහට ඒ වගේම රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට රිවයිටිස් පාරිභෝගිකාවක් විදිහට ඇය කටයුතු කරනවා ශම්මී ඉදිරිසිංහ අපිත් එක්ක අද දවසේ එකතු වෙලා ඉන්නවා අපේ කතාබහට. අයිබෝන් ඔබට. අයිබෝන්. ඒ වගේම තමයි ඇයව පුංචි මං හිතන්නේ අයිකන් එකක් වෙලා තියෙන්නේ ඇය ගැන කතා කරනකොට මේ කොණ්ඩය නිසා. හැමෝම ඇයට මේ කොණ්ඩය පිළිබඳ මතක් කරලා තමයි ඇයව ආමන්ත්‍රණය කරන්න පුරුදු වෙලා තියෙන නිසා ඇයට ආදරය කරන්නට ඇගේ රූපය අපිට මැවෙන්නේ ඇගේ මේ කොණ්ඩයත් එක්ක. ඒ නිසා ඇය ඉතාමත් කැමැත්තෙන් මේ ගැන ඔබට කරුණු කියන්නට අද දවසේදීත් එකතු වෙලා ඉන්නවා. ඔබ ආදරය කරන ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනිය දිලිනි ලක්මානි තිරිමාන්. අයිබෝන් ඔබට. අයිබෝන්. අපි දෙදෙනා එක්කම කතාබහ ආරම්භ කරන්නට සූදානම් වෙනවා. දැන් රිවයිටිස් කියන නිෂ්පාදනය ගැන බොහෝ දෙනෙක් මේ වෙනකොට කතාබහ කරනවා. අපි ශම්මි ඔබෙන් කතාබහ ආරම්භ කරන්න සූදානම්. දැන් රිවයිටිස් කියලා කිව්වම කෙනෙක් හිතන්නට පුළුවන් මේ නිෂ්පාදනය මොකක්ද? කොණ්ඩේ අනේක නතර කරන්න විතරද අපිට රිවයිටිස් භාවිතා කරන්න පුළුවන්? එමත් නැත්නම් ඇත්තටම කොණ්ඩේ වැවෙනවද මේ නිෂ්පාදනය භාවිතා කිරීමෙන් කියලා මේ වගේ ප්‍රශ්නයක් අපිට යොමු කරනවා පියුමාලි මදුමති වත්තේකම ඉඳලා. මට දෙන්න පුළුවන් කෙටිම සැහැල්ලුම උත්තරය තමයි වැටෙන එක විතරක් නෙමෙයි වැවෙනවා කියන එකත් කෙටිම උත්තරේ. නමුත් මගේ එක මේ විදිහට පැහැදිලි කරන්න. මොකද අපි දැනගන්න ඕනේ ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. මොකද මම දැන් අවුරුදු ගාණක් තිස්සේ අපි දෙන්නම මේ විදිහට ඇවිල්ලා දැනුවත් කරනවා. රිවයිටිස් වල අඩංගු වෙලා තියෙන අන්නේ සුවිශේෂත්වය තමයි මං හිතන්නේ මේකට ප්‍රධානම හේතුව. මොකද දැන් ඇත්තටම ඔබ මුලින් කිව්වා වගේ රටවල් ගණනාවකටම වග කියන සමාගමක් තමයි මෙගා ලයිෆ් සයන්සස් සමාගම. ඕ ඒගොල්ලන්ගේ සාඩම්බර නිෂ්පාදනයක් තමයි රිවයිටිස් කියන්නේ. මොකද මේ අපි මේක මම මීට කලිනුත් කියලා තියෙන අවුරුදු ගණනාවක සමීක්ෂණයක ප්‍රතිඵලයක් විදිහට තමයි රිවයිටිස් අපි අතට ආවේ. මොකද ඔවුන් ලංකාවේ මම හිතන අවුරුදු 4ක් 5ක් වගේ කාලයක් පරීක්ෂණ කරලා එතකොට ඒගොල්ලන්ට හම්බුණා නොයෙකුත් නිෂ්පාදන තියෙනවා. මොකද අපි වෙළඳපොළට ගියොත් නිෂ්පාදන රාශියක් තියෙනවා හිසකෙස් සඳහා. නමුත් ඔවුන් මේ නිෂ්පාදන පාවිච්චි කරපු හැමෝම ළඟට ගියා. ගිහින් ඇහුවා ඔබ හිසකෙස් සඳහා පාවිච්චි කරපු නිෂ්පාදන ඔබට ප්‍රතිඵල ලැබුණාද? නමුත් ඒගොල්ලන්ට ලැබුණේ බොහෝම අඩු ප්‍රතිඵල ප්‍රමාණයක්. ඒ කියන්නේ දසම ගාණක්. ඉතින් අන්තිමට ඔවුන් තීරණය කරා ඒ කියන්නේ හිසකෙස් සඳහා හරි දේ ලැබිලා නැහැ. එහෙනම් ඕන් ඉලක්ක කරගත්තේ හිසකෙස් ගැටලු. මේ ගැටලු නිරාකරණය කරන්නේ කොහොමද කියලා ඒ විදිහට තමයි රිවයිටිස් වෙළඳපොළට හඳුන්වලා දුන්නේ. ඉතින් මමත් පාරිභෝගිකාවක්, දිල්නිත් එහෙමයි. මොකද දිල්නිට මම රිවයිටිස් හඳුන්වලා දෙනකොට දිල්නි හිටියෙත් ගැටලුවල, මම රිවයිටිස් හඳුන ගන්නකොට මම හිටියෙත් හිසකෙස් ගැටලුවල. මොකද අපි දෙන්නම දිහා දැක්කොත් පේනවා කෙස් කලඹ දිගයි. ඉතින් ගැටලු කියන එක අපිට නිතරම තියෙනවා. ඉතින් මේ ගැටලු වලට අපි
යන විසඳුම මොකද්ද? කොණ්ඩේ කපනවා කියන තැනට. නේ? නමුත් අද වෙනකොට මම නම් ඒ අදහස අයින් කරගෙන තින්නේ මොකද රිවයිටිස් නිසා. අන්නේ එතන අපි බලන්න ඕනේ අපේ ගැටලුව මොකක්ද කියලා. එතකොට දැන් ඔය ඉදිරිපත් කළ තියෙන කෙනාගේ ගැටලුව තිබිලා තියෙන මට තේරෙන විදිහට කොණ්ඩේ යනවා කියන එක. දැන් ඇය ඒ ගැටලුවෙන් නිදහස් වෙලා. දැන් ඇය අහන්නේ මේකෙන් වැවෙනවද? වැටෙනවා විතරද වැවෙනවද? අන්න ඒක ඇත්තටම වැදගත්. මොකද මං හිතන ඇය ඉතාලම හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඇත්තටම වැවෙනවා. හේතුව මම කිව්වා වගේ රිවයිටිස් වල අඩංගු වෙලා තියෙන සංඝටක සියල්ල අපේ ආහාර වල තියෙන සංඝටකමයි. එතකොට ඇත්තටම අද බැලුව පෝෂණ උනතාවේ ඉතාම ඉහළ මට්ටමක තියෙන්නේ. අපේ රටේ වුණත් මොකද මේ කාර්යබහුලත්වය මත. එතකොට මේ රිවයිටිස් වල අඩංගු වෙලා තියෙන පෝෂක කොටස් සියල්ලම හිසකෙස් සඳහාමනේ. එතකොට කෙස් ගහ දැන් වැටෙන එක නම් ප්‍රශ්නේ තිබුණේ හරි ඒක ඉවරයි. මොකද ඒක අපිට පේනවා. මාසයක් දෙකක් යනකොට අපිට දැනෙනවා මගේ දැන් හිස කෙස් වැටෙන එක අඩුයි. යන්නේ නැහැ කියන එක. ඊළඟට දැන් වැවෙනවාද කියන එකනේ එයාට ප්‍රශ්නේ. ඇත්තටම වැවෙනවා. නමුත් ඒක අපිට පේන්නේ නැහැ. මොකෝ අර දකින්නකොටම පේන්නේ නැහැ. අපි හොඳාකාරම දන්න දෙයක් අපේ මේ කෙස් මෙහි සමෙන් කෙස් ගහ එළියට එන සතියක් දෙකක් යනවා. ඒකත් පුද්ගලයෙන් පුද්ගලයට වෙනස් වෙනවා. ඉතින් එතකොට ඔක හොයන්න බෑනේ. දැන් මාස දෙකක් පාවිච්චි කරලා කොණ්ඩේ වැවුනද කියලා පේන්නේ නැහැනේ. මාස දෙකකට කෙනෙක්ගේ කොණ්ඩේ ගොඩක් දික් වෙන්නේ නැහැ. අපි දන්නවා මාසෙකට සමහර සෙන්ටිමීටරයකට අඩු ප්‍රමාණයක් තමයි කෙස් ගහ එළියට එන්නේ. නමුත් ඕක හොඳට ඔන්න රිවයිටිස් පාවිච්චි කරනකොට මම හොඳ පොඩි අයිඩියා එකක් දෙන්න. බලන්න ඔබේ හිස කෙස් මුල චුට්ටක් අතින් මෙහෙම කරලා මාසයක් දෙකක් බීපු කෙනෙක් අන්න එතකොට දැනේ නිකන් ඝනකමට නිකන් ඇන් කටු වෙනවා ගතිය. අන්න ඔබට දැනෙයි ඔබ සාර්ථකයි කියලා. ඔබට ප්‍රතිඵල ලැබිලා කියලා. මම ඒකයි මම කිව්වේ මාස දෙකක් බීලා කොණ්ඩේ වැවෙනවා කියලා අපිට ස්ථිරම හොයාගන්න අමාරුයි. නමුත් මෙහෙම ඇල්ලුවොත් නම් හොඳට දැනෙනවා. මම කියන්නේ මාස දෙක නෙමෙයි ඔබට පුළුවන් නම් මාස දෙක තුන හතරක් බොන්න. අන්න ඔබට ඇහැට පේන්න ඒ වෙනස දැනේ. ඕක අවුරුද්දක් විතර බොනකොට හොඳටම වෙනස දකින දකින කෙනාට ලැබෙනවා. මොකද අද අපි දෙන්න දිහා දැක්කොත් මගේ කොණ්ඩේ දිහා දැක්කොත් නම් ගොඩක් අයට තේරෙනවා. මොකද මාව දන්නයි කි මගේ පහල කොටස දැක්කොත් ඉතාම දුර්වල බොහොම අඩු කෙස් ප්‍රමාණයක්. නමුත් මගේ දැන් අවුරුද්දක වගේ කාලයක් දෙකක් තුල මම බීලා මගේ ඒ ප්‍රමාණය දැක්කහම කෙනෙක් දන්නා ගොඩක් ඝනකමට තියෙනවා ප්‍රතිඵල ලැබිලා තියෙනවා කියලා. ඉතින් මම හිතනවා අන්න ඒක තමයි අපි වටහා ගත යුතුයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. මොකද මගේ සමහරට අවුරුද්දක් විතර කොණ්ඩේ වැවෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ මාස ගානකින් නතර වෙන්න පුළුවන්. මොකද ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. නමුත් මං හිතනවා හොඳම දේ මාස 3කට වැඩි කාලයක් රිවයිටස් පාවිච්චි කරන්න ඔබට ඔබ ඔය කියන ගැටලුව වලට ඔක්කොටම ප්‍රතිඵල එතකොට ඇහැට දකින්න ලැබි. මං හිතන්නේ වැඩසටහන ආරම්භ කරනකොටම ඉතමත් හොඳ තැනකින් මේ කතාබහ ආරම්භ කරා. ඔබේ ප්‍රශ්නවලට බොහෝ තොරතුරු බොහෝ පිළිතුරු ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. දිලිනි අපි ඊළඟට ඔබට ගැටලුවක් යොමු කරනවා. හැබැයි ඇයි කියලා තියෙන්නේ දිලිනි අක්කේ රිවයිටිස් පාවිච්චි කරන්න අරන් මාසයක් වෙනවලු. ඒත් තාම එයාගේ කොණ්ඩ යනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාගේ නම් මාසකින් කොණ්ඩ යන එක නැවතුණා නේද කියලා අහලා තියෙනවා. සඳුලි මදුෂිකා අනුරාධපුරේ ඉඳ. ඔව් ඇත්තටම මම හිතනවා සඳුනගේ තියෙන ගැටලුව ඒක සාමාන්‍යයෙන් මම හිතන ඕනෑම කෙනෙක්ට මතුවෙන පුළුවන් ගැටලුවක්. ඒ කියන්නේ කෙනෙක් සමහරවිට දැන් රිවයිටිස් කියන නිෂ්පාදනය මම පාවිච්චි කරන්න ගත්තට පස්සේ මම මාසයක් පාවිච්චි කරනකොට මගේ හිසකෙස් හැලෙන එක නැවතුණා. එතකොට සමහරවිට මගේ විදිය නෙමෙයි සඳුනිට වෙන්න පුළුවන්. මොකද අපි ගත්තොත් අපි එකම දැන් මම එක උදාහරණයක් ගන්න. උදාහරණයකට මම ගන්න බෝංචියට පහක් ගමු අපි. අපි බෝංචියට පහක් කරගෙන මේ ඇට බෝංචියට පහ අපි එකම වෙලාවේ එකම තැනක එකම විදිහට අපි එක හිටවනවා. නමුත් මේ බෝංචි ඇට පහෙන් ටිකක් උඩට ඇවිල්ලා පැලේ මතුවෙන්න මේ පහම එකම විදිහට වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඕක තමයි හරි සාමාන්‍ය විද්‍යාත්මක ක්‍රමය. අපි එකිනෙකාගේ අපේ සිරුරු වෙනස්, අපේ ශරීර වෙනස්. එතකොට මේෙහිදි අපිට ගොඩක් වෙලාවට මේ නිෂ්පාදනයක් අපේ ඇඟට උරා ගන්න සහ මේකෙන් ප්‍රතිඵල ලබා දෙන විදිහ එක එක වෙනස් වෙන්න පුළුවන්. දැන් මට මාසෙන් ප්‍රතිඵල ලැබුණා කියලා මේ බලන් ඉන්න කෙනෙකුට සමහරට මාසෙන් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරට ඒ ප්‍රතිඵලෙ මාස දෙකක් තුනක් ගිහිල්ලා ලැබෙන්න පුළුවන්. මෙතන මෙවැනි ක්‍රම කියන්නේ ඇත්තට මේක අපේ ශරීර ස්වභාවය අපිට උපතින් ලැබෙන දෙයක් එක්ක වෙන දෙයක්. මං හිතන ඇත්තටම සඳුනිට ඒ මොහොතේදී දුක් වෙන අවශ්‍යතාවයක් නැහැ. මොකද සඳුනි දැන් මාසයක් අපි හැම මොහොතෙම කියන කාරණාවක් තමයි රිවයිටිස් පාවිච්චි කරාම මාසයක් ඇතුළත අපිට ප්‍රතිඵල ලැබෙනවා. ඒතකොට මාසයක් ඇතුළත ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා අපි කියන්නේ අපිට ගොඩාක් දිනකින් අපිට ලැබිලා තියෙන හැමෝගෙම අපි රිවයිටිස් බිව්වට පස්සේ අපිට මාසෙකින් ප්‍රතිඵල ලැබුණා කියලා ඒ හැමෝගෙම කියන උත්තරත් එක්ක. ඉතින් සමහරවිට ඒක සඳුනිත් එක්ක ගත්තාම සාපේක්ෂ වෙන්න පුළුවන්. ඉතින් සඳුනිට තව මම හිතනවා ඕනෑම නිෂ්පාදනයක් අපි මාස 3ක් වතාවම පාවිච්චි කරන්න ඕන ප්‍රතිඵලයක් ලබා ගන්න. ඉතින් කලබල වෙන්නේ නැතුව හොඳට
තව ඉවසීමෙන් මම හිතන රිවයිටිස් එක කීටියොත් මම හිතන ඔබට මාසක කාලෙකින් ඔබ විඳින දුක ඒ කියන්නේ ඔබගේ හිසකෙස් නවතිනවා කියන එක මම හිතන තවත් ඉක්මනටම මම හිතන තව මම හිතන තව සති දෙක තුනක් තව මාසයක් යනකොට මම හිතන ඔබගේ ගැටලුවට ඉතාමත් ඉක්මනට ප්‍රතිඵලයක් රිවයිටිස් ලබා දෙයි කියලා ඉතින් ඔබට ප්‍රශ්නයක් තියෙන තැනකදී ගැටලුවක් තියෙන තැනකදී නිෂ්පාදන පෙළගෙන ඔබට තව දුරටත් තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙන බව අපි මතක් කරන්නට ඕනේ. ඉතින් 0744 1071 කියන දුරකථන අංකය අපි ඔබට මතක් කරනවා. තිරේ දිස්සන දුරකථන අංකය. ඒ වගේම 0111 43 75 364 කියන දුරකථන අංකයත් අපි ඔබට මතක් කරන අතරතුරේ සමාජ මාධ්‍ය ජාලවල නිතරම ඔබ සැරිසරන නිසා Facebook පිටුවට යන්න ගිහිල්ලා තව දුරටත් තොරතුරු දැනගන්න මෙගා වීකියා රිවයිටිස් කියන මේ තොරතුරු සටහන් කරගන්න දත්ත ලබා ගන්න තවතුරටත් ඔබට දැනුවත් වීමේ හැකියාව තියෙන බව අපි මතක් කරනවා. ඒ මතක් කිරීමත් එක්ක මම මේ ළඟට ශම්මිගෙන් නැවතත් දැනගන්නට කැමතියි. ගොඩක් වෙලාවට රිවයිටිස් ගැන කතා කරනකොට අපිට ප්‍රශ්න ගැටළු නිරන්තරයෙන්ම යොමු වෙන්නේ ඔවුන් නිෂ්පාදනයේ භාවිත කරන නිසා වෙයි. මට ලැබුණ බෙස්ම ප්‍රොඩක්ට් එකක් තමයි රිවයිටිස්. මගේ කොණ්ඩයන එක මාස දෙකක් යද්දි නැවතුණාලු. රිවයිටිස් දිගටම පාවිච්චි කරාට කමක් නැද්ද කියලා අහනවා සුමුදු ප්‍රියංගිකා මහනුවර ඉඳලා. ඇත්තටම ඒ ජයග්‍රහණය කරපු කෙනෙක් නේ දිලිනේ ඉස්සලා සඳුනි වගේ නෙමෙයි මේ වෙනකොට ඇය ප්‍රතිඵල ලබාගෙන ප්‍රතිඵල හොඳින්ම අත්විඳින කෙනෙක් දැන් ඇයට මට තේරෙන විදිහට ඇයට ඌමනාව තියෙන්නේ මම දිගටම රිවයිටිස් පාවිච්චි කරොත් ඒක හොඳද නැද්ද කියන එක දැන කෙනෙක් ඇත්තටම කිසිම අතුරු ආබාධයක් නැති නිෂ්පාදනයක් තමයි රිවයිටිස් කියන්නේ මොකද මම හිතන්නේ අපි දෙන්නා මේ වෙනකොට මම හිතන්නේ දිලිනේ අපි අවුරුදු දෙකමාරක් තුන වගේ රිවයිටිස් එකක ඉන්න දෙන්නේ සමහරවිට අපිට ඕනම් සතියක් දෙකක් මගහැරිලා තියෙන උපරිම මාසයක් මගහැරිලා තියෙන නමුත් අපි දෙන්නා ඒ කියන්නේ වැඩ අධික වුණොත් මෙසක් නමුත් අපි මුලදී නම් හරියට කන්ටිනියු කරගෙන ගියා. ඉතින් ඇත්තටම ඇයට මට කියන්න තියෙන්නේ ඔබ ඇත්තටම සතුටුදායකයි ඔබ ගැන ඉදිරියටත් පාවිච්චි කරන්න කිසිම අතුරු ආබාධයක් නැති නිෂ්පාදනයක් තමයි අතුරු ප්‍රතිඵල ලබා දෙන නිෂ්පාදනයක් තමයි රිවයිටිස් කියන්නේ අතුරු ප්‍රතිඵල කියලා කියන්නේ අපි දන්නවා කෙස් ගහ කියන්නේ අපේ සමය කොටසක් නේ. දැන් ඒ සමේ සමහරහනේ අපේ කෙස් ගහට පෝෂණය යන්නේ. එතකොට සම පැහැපත් කරන එකත් නිය ශක්තිමත් කරන එකත් තමයි අපිට ලැබෙන අතුරු ප්‍රතිඵල. අන්න මම එක අතුරු ආබාධ කිසිම දෙයක් නැහැ. ඔබ දැනටමත් රිවයිටිස් පාවිච්චි කරනවා කියන්නේ ඉදිරියටත් පාවිච්චි කරගෙන යන්න. ඇත්තටම මම හිතන්නේ හොඳ නිරෝගිමත් කෙස් කලඹක් කියන එක තමයි දිගද කොටද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. නිරෝගිමත් ශක්තිමත් කෙස් කලඹක් කියන එක. ඉතින් ඔබට දිගටම ඒ කෙස් කලඹ පවත්වාගෙන යන්න පුළුවන් රිවයිටිස් එක එකතු වෙලා හිටියොත් කිසිම හිතේ චකිතයක් එහෙම තියාගන්න එපා. දිගටම පාවිච්චි කරන කිසිම අගුණයක් නැහැ. හොඳයි ඔබට ප්‍රතිඵල එන්නේ ප්‍රතිඵල වැඩි වෙනවා මිසක් අඩු වීමක් නම් වෙන්නේ නැහැ. මම හිතන්නේ ඔබ හැම දිනෙකම ඒ නිසා තමයි නිෂ්පාදනයත් එක්ක තමත් කැමැත්තෙන් ආදරයෙන් එකතු වෙලා ඉන්නේ. මම හිතන්නේ මේ අහන ප්‍රශ්නය නම් දිලිනි ඇයට විතරක් නෙමෙයි මේ වැඩසටහන බලන් ඉන්න බොහෝ දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන ප්‍රශ්නයක්. රිවයිටිස් මාස 3න් පස්සේ නැවැත්තුවම ආයෙත් කොණ්ඩේ යන්න පටන් ගනීද කියලා අහලා තියෙනවා. සඳුනි ඉෂාරා නුගේ ගොඩ ඉඳලා ඇත්තටම මෙහෙම ඒක ගොඩක් කෙනෙක්ට තියෙන ගැටලුවක්. මොකද අපි හැම කෙනෙක්ම බාහිරින් සත්කාර කරනවාට වැඩිය අපි දැන් මේ රිවයිටිස් කියලා කියන්නේ අභ්‍යන්තර පෝෂණ අතිරේකයක්. එතකොට මේ අභ්‍යන්තර පෝෂණ අතිරේකයක් අපේ ශරීරය ඇතුළට ගන්නවාද කියන එකත් එක තුලත් ඉන්නවා යම් කිසි සැකයක. ඊට පස්සේ මේ නිෂ්පාදනය පාවිච්චි කරලා මේක ප්‍රතිඵල ලැබුණට පස්සෙත් අපි කොහොමද මේ නිෂ්පාදනයත් එක්ක තව දිගට ඉන්නේ කියන එක පිළිබඳ ගැටලුවකුත් තියෙනවා. ඒක මම හිතනවා අපිටත් තිබ්බ සාමාන්‍ය කාරණා. මොකද අපි මේ අභ්‍යන්තරයට ගන්නවා කියන දේ ඇත්තටම නිෂ්පාදනයක ඉතාමත්ම වගකීමක් ඇතුව දරන දෙයක්. මේ නිෂ්පාදනය අපිට ලබා දෙන මෙගා ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම රටවල් 32කට වග කියන සමාගමයි. එතකොට ඔවුන් හැම මොහොතෙම මේ නිෂ්පාදනයත් එක්ක මේ රිවයිටිස් වලට එකතුලා ඉන්න පාරිභෝගිකයින්ගේ විශ්වාසය හැම මොහොතෙම තහවුරු කරන්න ඕනේ. මෙතන එතනදී මේ හිසක සම්බන්ධ ගැටලු තියෙන හැම කෙනෙකුටම රිවයිටිස් පාවිච්චි කරපු කිසිම කෙනෙක් අද වෙනකන් කියලා නැහැ මේ නිෂ්පාදනය ඇතුළේ ප්‍රතිඵලයක් නැහැ කියලා. මොකද හැම විටම අපි හැම මොහොතෙම අපි හිසක සම්බන්ධ යම් කිසි ගැටලුවකින් පීඩා විඳින කොටසක්. ඒක ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් නැහැ. ගොඩක් වෙලාවට හිසකෙස් හැලෙන එක ඊට පස්සේ දුර්වර්ණ වෙන එක අගිස් පැලෙන එක මේ ආකාරයෙන් විවිධාකාර හිසක සම්බන්ධ ගැටලුවෙන් අපි පීඩා විඳිනවා. මෙතන මේ හැම දෙයකටම ප්‍රතිඵලයක්
ප්‍රිවයිටිස් ලබා දෙන පළවෙනි මාසය ඇතුළත මේකට උත්තරයක් ලබා දෙනවා. ඊට පස්සේ දෙවෙනි මාස තුන්වෙනි මාසෙ කියන්නේ මේ නිෂ්පාදනයේ හොඳ ප්‍රතිඵල අපිට ලබා දෙන කාලවකවානවා. මෙතන මෙතනදී අපි ගොඩක් වෙලාවට අපේ හිසකෙස් කරඹ ලස්සන තියාගන්න අපිට උනන්දුවක් අපිට ආසාවක් අපිට කැමැත්තක් තියෙනවා නම් ඒක මාස 3ද මාස 6ද අවුරුද්දද අවුරුදු 2ද කියන එක අදාළත්වයක් නෑ මං හිතනවා. තමන්ට තමන් හිසකෙස් කරඹ ආභරණයක් වගේ එක පරිස්සම් කරගන්න අවශ්‍ය නම් හැම මොහොතකම තමන්ට හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන නිෂ්පාදනයක් එක්ක ඉන්න කියන එක විතරයි මම ඇත්තට මම රිවයිටිස් පාරිගු පොයිකාවක් විදිහට ඇත්තටම ඉල්ලන්නේ. මොකද ඒක ඒ කියන්නේ අපිට හැම තිස්සෙම නිෂ්පාදන පස්සේ දුවන්න දකින දක නිෂ්පාදනය පස්සේ යන්න මිනිස්සුන්ට ඇත්තටම ඒකට ඇත්තටම වෙලාවකුත් නැහැ තියෙන අතේ තියෙන සල්ලි ටිකත් එකට වියදම් වෙනවා. නමුත් ප්‍රතිඵලයක් ලබා දෙන හොඳ අතුරු ආබාධයක් නැති හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන නිෂ්පාදනය මම හිතන මේ මුදල වැය කළොත් මම හිතන ඔබට ඔබ වියදම් කරන මුදලට හොඳ ප්‍රතිඵලයක් ආපස්සට ඔබට අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඉස්සර කාන්තාවන් ගැන කතා කරනකොට අපි කොණ්ඩේ කලර් කරන එක ස්ට්‍රේට් කරන එක දැක්කේ අපි ටිකක් අහම්බයක් විදිහට. හැබැයි දැන් හැමෝම වගේ කොණ්ඩේට මොකක් හරි කලර් එකක් දානවා, එමත් නැත්නම් ස්ට්‍රේට් එකක් කරනවා, මේ වගේ දේවල් කරනවා. ඒ අය වෙනුවෙන් අපිට එවලා තියෙන ගැටලුවක් තියෙනවා. ශම්මිට තමයි මේ ගැටලුව යොමු කරන්න කියන්නේ. කොණ්ඩේ ස්ට්‍රේට් කරලා කලර් කරලා තියෙන ළඟදිලු මාසයක් වගේ වෙනවල දැන් එක කරලා කොණ්ඩේ දිගටම හොඳට තියාගන්න දැන් රිවයිටිස් භාවිතා කරාට කමක් නැද්ද කියලා අහනවා. භාවිතා කරන ආකාරයත් ඇය අහනවා. අනිවාර්යයෙන්ම භාවිතා කරන්න. මොකද ඇත්තටම අපි දන්නවා කලර් එකක් රිබෝනියන් එකක් කියන්නේ කිමිකල් අධික තාපයක්. එතකොට අධික කිමිකල් වර්ග පාවිච්චි කරනවා. එතකොට මේකෙන් හොඳක් වෙන්නේ නැහැ කියන එක ඇත්තටම රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහට සහ උපදේශකාවක් විදිහට කිව යුතුමයි මම. මොකද එහෙම නැති වුණොත් ඒක බොරුවක්. මොකද ඇත්තටම ඩැමේජ් එකක් වෙනවා කොණ්ඩෙට. මේ ඩැමේජ් වීම අපිට කරන්න එපා කියන්න පුළුවන්ද? බෑ. මොකද අද සමාජයේ ගොඩාක් දියුණුයි, තාක්ෂණය දියුණුයි. මේ ඉන්න තරුණ යුවතියෝ එතකොට අපේ තරුණයින් මේ මූණ දෙනවා ලස්සන විලාසිතාවන් එක්ක. ඔවුන්ගේ පෞරුෂත්වය ගොඩනංව ගන්න. එතකොට අපිට කරන්න එපා කියන්න බෑ. මට කියන්න තියෙනෙත් කරන්න, කළ යුතුයි කරන්න. නමුත් ඔබ දැනගෙන කරන්න. හේතුව අපි හොඳටම දැනගන්න මින් ඔබ කරලා නැති කෙනෙක් නම් සහ ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන නම් සහ ඔබ ළඟදි කරපු කෙනෙක් නම් අනිවාර්යෙන් ඔබේ කෙස් කලඹට අනිවාර්යෙන්ම ඩැමේජ් වෙනවාමයි. නමුත් අපිට පුළුවන් එය වළක්වාගෙන රඳවගෙන ඉස්සරහට කෙස් කලම නිරෝගීව අරන් යන්න. ඉතින් හොඳම විසඳුමක් තමයි රිවයිටිස් කියන්නේ. ඇත්තටම ඇය බොහොම හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඇයට ඉස්සරහට එකම කිස කෙස් ගැටලුවකටත් මුහුණ දෙන්න වෙන්නේ නැහැ අද ඉඳන්ම රිවයිටිස් පාවිච්චි කරනවා නම්. මොකද අර මම කිව්වාගේ කෙමිකල් වලින් සිද්ධ වෙන අයහපත් ප්‍රතිඵල රිවයිටිස් සතුව තියෙනවා වළක්වාලීමට. ඒ කියන්නේ ඉස්සරහට අයහපත් ප්‍රතිඵල ඇති නොවෙන්න වග බලා ගන්න රිවයිටිස් සතුව හොඳ දැනුමක් හොඳ පෝෂණයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ. මොකද මම දැන් මම වුණත් මගේ සලෝන් එකට එන ඕනිම කෙනෙකුට මම අවස්ථාව තියෙනවා නම් ඇයට සති දෙකක් හෝ කාලයක් තියෙනවා නම් රිබෝන්ඩින් එකක් කරන්න මම ඇයට කියනවා පුළුවන් නම් මේ සති දෙක රිවයිටිස් බීලා එන්න. ඒ මම ගොඩක් කලකට කරා. මම අත්දැකීමෙන් හොඳ මෙතන හොඳ අත්දැකීමක් ලැබුවා. හොඳ මේ රිබෝන්ඩින් එක පවා හොඳ සාර්ථකව මාස දෙක තුනක් වීපු කෙනෙක් ඇවිල්ලා මම කරපු වෙලාවේ මම හොඳ ලස්සන කෙස් කලඹක් ඇයට හොඳ ලස්සන ෆිනිෂින් එකක් මම දැක්කා ඇගේ කෙස් කලඹේ. ඊටත් පස්සෙ මම ඇයට කිව්වා ඔබ දිගටම රිවයිටිස් පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ මාස 3කට පස්සේ මං ගාවට ඇවිල්ලා මට කිව්වා අක්කේ මේ කවුරුවත් කියන විදිහට කොණ්ඩේ නම් කැඩුනේ නැහැ, කොණ්ඩේ ගියේ නැහැ, ඇත්තටම මේ රිවයිටිස් පුදුමයි කියලා. ඇත්තටම විස්මිතයි. මොකද මේ කියන්නේ ප්‍රතිඵල ලබන ආයේ එහෙම නැතුව ඇත්තටම මම හිතනවා රූපලාවණ්‍ය ශිල්පිනියක් සතු විය යුතුයි යම් නිෂ්පාදනයක් හෝ යම් වැඩක් කරන්න හොඳ දැනුමක් හොඳ පළපුරුද්දක් තියෙනවා. ඉතින් මම හිතනවා රිවයිටිස් මම පාවිච්චි කරලා බලලා මට හොඳ පළපුරුද්දක් සහ රිවයිටිස් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ නිසා තමයි තව කෙනෙකුට ඒක නිර්දේශ කරන්න. ඉතින් විශේෂයෙන්ම හැම කොණ්ඩා විලාසිතාව කරන කෙනෙකුට නිර්දේශ කරනවා කියන එක බොහොම බරපතලයි නේ. මොකද කෙමිකල් වර්ග පාවිච්චි කරලා ඉවරලා ඊට පස්සේ මම කියනවා කොණ්ඩේ ඩැමේජ් වෙනවා මේක වෙයි. ඉතින් කියද්දි මම දැනගන්න ඕනේ හරි දේ ඔවුන්ට දෙන්න. මොකද ඔවුන් ඊළඟට මාසෙකට ඇවිල්ලා කිව්වොත් මගේ කොණ්ඩේ යනවා, මගේ කොණ්ඩේ කැඩෙනවා. ඒක මගේ පැවැත්මටත් බලපානවා. මම හිතන්නේ අපි අවුරුදු ගණනාවක් තිස්සේ අපි හදාගත්ත දේ අපිට එක මොහොතෙන් නැති වෙන්න පුළුවන්. ඉතින් නමුත් මට රිවයිටිස් මට මාව තවත් අඩියෙන් අඩි ඉහළට අරන් ගිහිල්ලා තියෙනවා. මොකද එච්චරට ප්‍රතිඵලදායක නිසා. ඉතින් මම ඒ නිසා ඇයට හෝ ඔබ ඇයටත් මම විශේෂම කියන ඔබ හරි තීරණي අරන් තියෙන්නේ ඒ මාර්ගෙම යන්න දිගටම පාවිච්චි කරන්න කියලා. අද ඉන්නවනම් මේ වැඩසටහන බලාගෙන කෙනෙක් ඔබ කොණ්ඩේ මේ වෙනකොටත් කරලා තියෙනවා නම් කොණ්ඩේට යම් කිසි විලාසිතාවක් හෝ කරන්න ඉන්නවනම් අදම රිවයිටිස් එකතු වෙන්න ඔබට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ.
මහිතනි ඉදිරි දවසකදී තවදුරටත් අපි මේ පිළිබඳ කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුරේ ඔබට මතක් කරන්නට ඕනේ 0747 34 171 කියන දුරකථන අංකය වගේම 0111 43 753 64 ඒ වගේම Facebook හැඩවියට ඔබට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා Mega VK Revitis කියන මේ ලිපිනයන් ඔස්සේ. ඒ වගේම ඔබට සියලුම ෆාමසි සහ ෆැන්සි වෙළඳ සැල් වලින් මිලදී ගන්න හැකියාව තියෙන බව මතක් කරන්නට ඕනේ. ඉතින් අද දවසේදී අපිත් එක්ක කතා බහට එකතු වුණා ඔබ ආදරය කරන රංගන ශිල්පිනිය දිලිනි සමගින් ශම්මී ඉදිරිසිංහ දෙදෙනාටම ආයුබෝවන් සුබ දවසක් මෙම වැඩසටහන ඔබ වෙතගෙන ආවේ හිසකෙස් යනවා නම් නවත්ත ගන්න හිසකෙස් සඳහා ප්‍රාණය දෙන රිවයිටිස්